දෙවැනි කාරණය තමයි තමුන්නාසලා දන්නවා ආණ්ඩුව මේ දිනවල වඩාත් ඉහළින් කතාබහ කරන කාරණේ තමයි GSP Plus නැවත ලැබීම පිළිබඳව. දැන් මේ GSP Plus නැතිවීම සඳහා දෙමළ ජාතික සන්ධානයත් ඒ වගේම එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ලෝකෙ වටේම ගිහිල්ලා කේලම් කියලා රටට විරුද්ධව බොහෝ කතන්දර කියලා ඒවත් හේතුපාදක වුණා මේ GSP Plus නැතිවීමට. ඒ වගේම ආණ්ඩුව දැන් කියනවා GSP Plus ලැබීම දැවැන්ත ශක්තියක්ලු. ආණ්ඩුවේ පොරොන්දු ඉටු කිරීමක්ලු UMP එකේ. අපි අහන්න කැමති ආණ්ඩුව මේ GSP Plus යුරෝපා සංගම තානාපතිවරයා ශ්‍රී ලංකා සහ මාලදිවයින බාරව ඉන්න තානාපතිවරයා ඔහු මාධ්‍ය හමුවේදී පැහැදිලිව ප්‍රකාශ කළා ආර්ථික කොන්දේසි මත පමණක් නෙවෙයි GSP Plus ලබා දෙන්නේ දේශපාලන කොන්දේසි මානව හිමිකම් පිළිබඳව එවැගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ ආදී දේශපාලන කරුණුකාරණා කොන්දේසි මත තමයි නැවත මේ GSP Plus ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ. ඒ නිසා GSP Plus හුදු ආර්ථික කාරණාවක් මතම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අපි අහනවා මේ ආණ්ඩුවෙන් ආණ්ඩුව එකඟ වුණු කොන්දේසි මොනවාද? GSP Plus ලබා ගැනීම සඳහා ආණ්ඩුව රටට කියන්නේ නැතුව යුරෝපා සංගමයට එකඟ වූ කොන්දේසි මොනවාද? GSP සහනය ලබා දීම සඳහා රටට හංගපු ඒ කොන්දේසි ආණ්ඩුව වහාම හෙළිදරව් කරන්න ඕනේ. ඔබ දන්නවා මීට කලින් මාධ්‍ය වලින් ප්‍රචාරය වුණා GSP Plus ලබා දීම සඳහා කොන්දේසි 58ක් යුරෝපා සංගමයේ විසින් ශ්‍රී ලංකා රජය වෙත පවරලා තිබෙනවා කියලා. බලය බෙදීම, ඒ වගේම ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මේ ආදී කරුණු කාරණා ප්‍රධාන දේශපාලන ක්ෂේත්‍රයේ ඉතාම බරපතල කාරණා ගණනාවක් පිළිබඳව සලකා බලලා තමයි මේ GSP Plus සහනය නැවත ලබා දෙන්නේ කියලා කිව්වේ. එහෙමනම් මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව පහුගිය කාලේ ආණ්ඩුව මොකද්ද කරලා තියෙන්නේ? යුරෝපා සංගමයේ වුමනාව මත මේ GSP Plus කට්ට ලබා ගැනීම වෙනුවෙන 2015 ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවේ රණවිරුවන් යුද අපරාධකරුවන් බවට පත් කරමින් ආපු ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ලබා දීලා එකඟතාවයලා එකඟ වුණා. ඒ වගේම 2017 මේ කල් ගැනීම සිද්ධ වුණා ඒ අවුරුදු දෙකක් අපි එක ක්‍රියාත්මක කරන්නම් කියලා. ඒ වගේම බුද්ධ්‍යාංශ දඩේමට ලක් කරලා තිබෙනවා. ඒ වගේම රටට හානිකර ජාත්‍යන්තර ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව එකඟ වෙලා තිබෙනවා. හමුදා කඳවුරු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ට පරීක්ෂා කිරීමටත් ඊට පස්සේ රටට හතුරු ප්‍රකාශ නිකුත් කරලා උන්ට රටින් නික්ම යාමටත් ආණ්ඩුව අවස්ථාව සලසලා දීලා තිබෙනවා. ඒ වගේම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත ආණ්ඩුව සම්මත කළා ඒ කාර්යාලය පිහිටුවීම සඳහා කටයුතු කළා. ඒ වගේම ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා තිබෙනවා. ඒ නිසා අපට ඉතා පැහැදිලි ආණ්ඩුව මේ GSP Plus ගන්න ඉතා පැහැදිලිවම රටට හානිකර කරුණු කාරණා රාශියක් ඉටු කරලා සහ අනාගතයේ ඉටු කරන පොරොන්දු මත කියන කිතා පැහැදිලි. ඒ නිසා වහාම ආණ්ඩුව මේ රටට හානිකර රජයේ පැහැදිලිව කියනවා රටට හානිකරව යුරෝපා සංගමයට මේ GSP Plus සඳහා එකඟ වූ කොන්දේසි මොනවාද? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ආණ්ඩුව එකඟුණාද? ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුවේ මහත්තුරු මම දැක්කයේ විදේශ අමාත්‍ය හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මැතිතුමාත් ප්‍රකාශ කළා මේ GSP Plus ලැබීමත් එක්ක ශ්‍රී ලංකාවට ආයෝජන ගලාගෙන එනවා කියලා. දැන් ආයෝජන ගංගාවක් එනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. පැහැදිලිව අපි කියන්න ඕනේ මේක මිත්‍යාවක්. මේක පැහැදිලිව මිත්‍යාවක්. මොකද මෙතන භාණ්ඩ 1200කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේක අති බහුතරයක්
ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පාදනය නොකරන භාණ්ඩවලට තමයි මේ GSP Plus දීලා තියෙන්නේ. ඒ නිසා GSP Plus වල සහනය ඇත්තටම ගන්න ඕන නම් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය නොකරන භාණ්ඩ සම්බන්ධයෙන්ුත් ආයෝජන දිරිමත් වෙලා ආයෝජන ශක්තිමත් වෙලා වැඩි වැඩියෙන් ආයෝජන සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මොකද්ද වෙන්නේ? ආයෝජන සඳහා සුදුසු වටපිටාවක්ද ශ්‍රී ලංකාව තිබෙන්නේ මේ මොහොතේ? ඔබ දන්නවා ෆිච් රේටින් ලෝක දර්ශකවල ශ්‍රී ලංකාව පල්ලෙහාට ඇදගෙන වැටුණා. බ්ලූම්බර්ග් ජාත්‍යන්තර දර්ශකයේ ශ්‍රී ලංකාව පල්ලෙහාට ඇදගෙන වැටුණා. ඒ වගේම ඉතිහාසයේ කවදාවත් නොහුණු ආකාරයෙන් රුපියල කඩාගෙන වැටලා තිබෙනවා. ඒ වගේම කොටස් වළඳපළ ස්ථාවර නැහැ. ඉතිහාසයේ දරුණු ලෙස කඩා වැටලා තිබෙනවා කොටස් වළඳපළ. කොටස් වළඳපළ හැරදාල විදේශ ආයෝජක විශාල ප්‍රමාණයක් ගියා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත මහ බැංකුවට දැවැන්ත චෝදනාවක් ප්‍රහාරයක් එල්ල වෙලා මහ බැංකු මංකොල්ලේ පිළිබඳව. අද ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිළිබඳව තියෙන ජාත්‍යන්තර විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි අහනවා ආණ්ඩුවෙන් ආයෝජකයෝ එනවනම් ආයෝජකයොන්ට එන්න පුළුවන් සුරක්ෂිත වටපිටාවක් සුරක්ෂිත ආර්ථික වටපිටාවක් ශ්‍රී ලංකාව ඇතුලේ තිබෙනවාද? ජාත්‍යන්තර දර්ශක මගින් ඒ පිළිබඳව ප්‍රදර්ශන වෙනවාද? ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය මගින් ඒ පිළිබඳව ප්‍රදර්ශනය වෙනවාද? එනිසා ඉතා පැහැදිලි GSP Plus ලැබුණා කිව්වට ආයෝජන ගලායෑමට සරං ආයෝජකයින්ට සුරක්ෂිත භාවයක් ආර්ථිකය ඇතුළේ ශ්‍රී ලංකාවේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න නොහැකි වෙලා තිබෙනවා. එක පැත්තකින් ආර්ථික ස්ථාවරත්වය නැතුව වගේම අනිත් පැත්තෙන් රටේ දේශපාලන ස්ථාවරයක් නැහැ. දැන් ආණ්ඩුව කියයි 3-2ක් තියෙනවා කියලා. හැබැයි ওই 3-2 ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු කියනවා අනේ මං ඉස්සරණන් හිටිය සිංහයෙක් වගේ දැන් මට නිකන් බල්ලෙක් වගේ ඉන්න වෙලා කියලා. ඔන්න කැබිනට් ඇමතිවරුන්ගේ මානසිකත්වය. ඉතින් කොහමද ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය කියන්නේ? කැබිනට් සංශෝධනයකට ආණ්ඩුවට යන්න බෑ. ජනාධිපතිවරයාට ඍජු තීන්දුවක් ගැනීමට නොහැකි වෙලා තිබෙනවා කැබිනට් සංශෝධනය පිළිබඳව. එක්සත් ජාතික පක්ෂයේ පළුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවයි අරගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් කොයි දේශපාලන ස්ථාවරත්වය? රටේ ආර්ථික ස්ථාවරත්වයක් නැහැ. රටේ දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. ආණ්ඩුව කියන ආයෝජන ගලාගෙන එනවලු. එනිසා ඊටාම පැහැදිලි මේ GSP Plus ලැබුණායි කියලා ශ්‍රී ලංකාවට ගලාගෙන එන්න මහ ප්‍රමාණයේ ආයෝජන එන්නේ නැහැ. මොකද ආයෝජන සඳහා සුදුසු මූලික සුදුසුකම් දෙකම මේ ආණ්ඩුව විනාශ කරලා තිබෙන්නේ. දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. ආර්ථික ස්ථාවරත්වයක් නැහැ. ඒ වගේම අපි දැක්කා යුරෝප සංගම් තානාපතිවරයාගේ මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළා නැවත අපි GSP Plus ලබා දෙන රාජ්‍යයන් සඳහා මානව හිමිකම් ප්‍රගමණය සඳහා අපි අපේ පීඩනය දිගටම පවත්ව ගන්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද? නැවත මේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන්න, ඒ වගේම බලය බෙදීමේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යෝජනා ක්‍රියාත්මක කරන්න, මේ ආණ්ඩුව එකඟ වූ දේශපාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා GSP දීලා අතඹරලා මේ පීඩනය තවදුරටත් පවත්වා ගනිමින් බටහිර න්‍යායපත්‍රයට අවශ්‍ය කරන වැඩේ මේ ආණ්ඩුව ලව්වා තවදුරටත් කරගන්නවා කියන එක තමයි ඒකෙන් විද්‍යාමාන වෙන්නේ. එනිසා ඉතා පැහැදිලි ආණ්ඩුව GSP ගත්තට ඒකට මේ රටට ඇති කරන සෙත ඇති කරන්න සුදුසු කරන ආර්ථික වටපිටාවක ආණ්ඩුව නැහැ, දේශපාලන වටපිටාවක නැහැ. ඒ නිසා GSP ගැන උදම් මැනුවට සැබෑ ලෙසම GSP වලින් සැබෑ ප්‍රතිලාභයක් ලබා දීමට ආණ්ඩුව අසමත් කියන එක අපි පැහැදිලිව කියනවා.